කිව්වන නේද අපේ කුකරි වැඩසටහනද කිව්වන විශේෂෙන්ම බබාලාගේ පිළිබඳ අපි කතාබහ කරන්න උන්ගේ බර සම්බන්ධයෙන් කියලනේ දම්ලට ඉතින් දුකට කනස්සලට පත්වෙනවා තමන්ගේ දරුවගේ බර අඩු වෙනවනම් බර වැඩි වෙන්නේ නැත්තම් නේද තවත් කෙනෙක් එක කම්පයර් කරලා තමන්ගේ වයසින් ඉන්න දරුවෙක් අනිත් දරුවෙක් එක්ක කම්පයර් කරලා බලනකොට තමන්ගේ බබාගේ බර හරි ගියත් පෙනුම අඩුයි නම් ඔන්න චබී බබෙක් නෙවෙයි නම් ඔන්න ඉතින් හරියට ඇඬෙන කාරණාවකට පත්වෙනවා ඉතින් ඒ නිසා අපි හිතුවා දවසේදී මේ දරුවන්ගේ බර වැඩිවීම සම්බන්ධයෙන් කොහොමද ප්‍රමාණිකුලව මේ සිද්ධිය යුත්තේ කාරණාව පිළිබඳව ඔබව දැනුවත් කරන්න ඉතාමත්ම ගෞරවයෙන් යුතුව මැදිරියට ආරාධනා කරලා තිනවා ළමා රෝග විශේෂඥ වෛද්‍ය හසිත ලියනරච්ච අපේ වෛද්‍යතුමන් ආයිබන් සුබ දාසනක් වෛද්‍යතුමනි අයිබෝ නැයි අපි කතා බහ ආරම්භ කරමු විශේෂයෙන්ම අපේ රට තුළ විශේෂයෙන්ම අපේ ලංකාවේ දරුවන්ගේ බර පිළිබඳව වඩාත්ම බලපෑමට ලක් වෙන්නේ මොන වගේ වයස් කාණ්ඩයේද මොන වගේ සීමාවලද ඔය ඇත්තමයි ෂා අපේ දරුවෙක් ඉපදුනාම උපත් බරක් එක එන්නේ ඒතර ඉපදිනකොට තියෙන බර ඒතර අපි බලාපොරොත්තු වෙන මේ ඉපදිනකොට තියෙන බර සාපේක්ෂව දරුවා වයසත් එක වර්ධනය වෙයි කියලා. එතකොට මෙතනදී අපි හිතන තරම් මේක හරි සරලව සුමුදුව වෙන්නේ නැහැ. ඉතින් ගොඩක් වෙලාවට මුල් සති කිහිපය ඇතුළත අම්මගේ මෞකිරිණ ලබා දෙන්නේ. ඒතරින් මෞකිරි දෙන අවස්ථාවේදී දරුවන්ගේ බරට පොඩි බලපෑමක් අවදානමක් තියෙනවා. මොකද අම්මත් ඒකට සූදානම් නැහැ. ලදරුවත් එක සූදානම් නැති හින්දා. ඒ වගේම තමයි ඉන්පසුව තවත් අලුත් අභියෝගයක් දරුවෙකුට ලැබෙන්නේ මාස 6න් පස්සේ. ඒ කියන්නේ අපි අමතර ආහාර වේලවල් හඳුන්වා දෙනකොට. මේ අවස්ථාවේදීත් දරුවාට ඒක අලුත් අභියෝගයක් වෙන අවස්ථාවක් නිසා දරුවාගේ බරෙහි වර්ධනයේ අඩුවක් දකින්නට පුළුවන්. මේ අවස්ථාව දෙක තමයි ගොඩක් වෙලාවට අපි මුල් වසර කිහිපය ඇතුළත දරුවන්ගේ බර වැඩිවීමට බලපාන්න පුළුවන් කාලසීමා කියලා හඳුනාගෙන තියෙනවා. උපත් බරට සාපේක්ෂවනේ බර වර්ධනය වෙන්නට අවශ්‍ය වෙන්නේ නේද වැඩිවීමක් සිද්ධ වෙන්න ඕන. හැබැයි මේ පිළිබඳව අපේ දෙමව්පියන් දැනුවත් නැහැ. සමහරක් වෙලාවලට උපත් බරට සාපේක්ෂව බර අඩු දරුවන් ගිනොත් අපි කොළපාට තීරුව ඉක්මනටම යන්න තමයි ගමනක් යන්න තමයි උත්සාහ කරන්නේ නේද? ඒක ඇත්තටම ආයෂක දැනග ඒක අපි කියන්න ඕන කාරණයක්. මොකද දෙමව්පියෝ දැනගන්න ඕන දෙයක් තමයි අපි අපේ දරුවෝ ඉපදෙන බරක් තියෙනවා. අරන් ඉන්න බරක් තියෙනවා. ඒ බරට සාපේක්ෂව තමයි අපි හැම වෙලාවෙම දරුවන්ගේ බර අරගෙන යන්න ඕනේ. ඒකට ඕනටිටි උඩට ගන්නත් හොඳ නැහැ. ඒ වගේම පල්ලෙහාට යන්න දෙන්නත් හොඳ නැහැ. ඇත්තටම වෛද්‍යතුමනි දැන් මේ අපේ දරුවන්ගේ මේ වගේ බර අඩු වෙන්නට මොන වගේ හේතු සාධකද බලපාන්නේ? ඒ අතරනොත් වැඩිපුරම මොන වගේ කාරණාවක්ද බලපාන්නේ කියන කාරණාව සම්බන්ධයෙන් දැනගන්න. ඇත්තටම ආයෂා දරුවන්ගේ ගත්තොත් මූලික වශයෙන් අපි බලන්න ඕනේ ඇත්තටම අම්මලට තියෙන ලොකුම ප්‍රශ්නේ ලෙඩක්ද කියන එක. අසනීපය තත්ත්වයක්ද කියන එක. ඒ කියන්නේ ශරීරයේ ඕනෑම අවයවයක තියෙන අසනීප තත්ත්වයක් දරුවන්ගේ මතුවෙන්නේ දරුවන්ගේ බර වර්ධනයේ අඩුවක් ලෙස. එතකොට මේක ආහාර මාර්ගයේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. අක්මාව ආශ්‍රිත රෝග තත්ත්වයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වකුගඩුව ආශ්‍රිත ආසාදන තත්ත්වයක් වෙන්න පුළුවන්. වකුගඩුව ආසාදන මුත්‍රා ආසාදන තත්ත්වයක් වෙන්න පුළුවන්. ඒ වගේම ශරීරයේ ඕනෑම අවයවයක් ආශ්‍රිත රෝග තත්ත්වයක් බර අඩුවීමක් විදිහට අපිට දකින්න ලැබෙන්න පුළුවන්. ඒතර පළවෙනි කාර්යය තමයි අපි රෝගයක් හින්දාද, ලෙඩක් හින්දාද දරුවාගේ බර වැඩි වෙන්නේ නැති කියන බලන එක. එතනින් එහාට ගිහිල්ලා අපි මුල් සති කිහිපය ගතම මම කිව්වා ඉතින් මෞකිරින් තමයි දරුවෙක් හැදෙන්නේ. එතකොට මේ මෞකිරි දීමේ රටාවේ සහ මෞකිරි මදකම හින්දා මකෝ හේතුවක් හින්දා අම්මලා හිතන්නේ නම් අම්මලාට කිරි මදි හින්දා කියලා නැත්නම් එහෙම නෙවෙයි ඇත්තටම හේතුව මම ඒක පස්සේ විස්තර කරන්නම්. නමුත් මෞකිරි අඩුකමක් හින්දා සහ ඒ වගේම තමයි එතනින් එහාට මාස 6න් පස්සේ දරුවන් ගත්තම දරුවන්ට අවශ්‍ය පමණට ආහාර ප්‍රමාණය ලැබෙන්නේ නැති හින්දා මම කිව්වා අමතර ආහාර පටන් ගත්තම අපි ඝන විදියට ආහාර දෙන්න ඕනේ. එතකොට දරුවෝ අවශ්‍ය පමණට ආහාර ගන්නෙ නැතිනම් ඒ වගේම තමයි ඒ අවශ්‍ය පමණට ගත්තත් අවශ්‍ය පෝෂණ කොටස් ඒ අවශ්‍ය ප්‍රමාණයට ඇහිමුණ හින්දා ඔය කාරණා තමයි ගොඩක් වෙලාවට අපේ දරුවන්ගේ බර වර්ධනයට බලපාන්නේ දේවල් වෙන්නේ. දැන් හරියටම දරුවාගේ බර නිසි පරිදි වැඩි වෙලා නැහැ කියලා අපි කොහොමද හඳුනාගන්නේ බර කියලා? හරි සරලයි ෂෝ. ඒක ඇත්තටම අපි ඒක බලන්නේ බර කියලා තමයි. එතකොට අපි එක එක විදිහට ඒක බලනවා. ඇත්තටම වයසට අදාළ බර විදිහට බලන්න පුළුවන්. ඒ වගේම වයසට අදාළ දිග නැත්නම් උස ඒකත් අපි බලනවා. ඒ වගේම තමයි දරුවන්ගේ බරට අදාළව තියෙන උසට අදාළව තියෙන බර. එතකොට මේ විදිහට අපි එක එක ආකාරයට මේක බලනවා. සරල විදිහට ගත්තොත් අපි බලන්නේ ඇත්තටම වයසට අදාළව තියෙන බර. ඒක තමයි සරලම දේ. සහ අම්මලා වැඩිපුරම බයටපත් වෙන්නේ මේ කාරණේ තමයි. එතකොට
ඇතරම ගමේ අපි දන්නවා මේ පුංචි බාධාකරිම තත්පර කිහිපයක් දෙන්න වෙලාවම බලා ගන්නට අවශ්‍ය නිසා අපි බලමු වෙලාව කීයද කියලා. අරගෙන බලන්න ඔක්කොම කියයි ඔයා කොච්චර වෙනස් වෙලාද කියලා. ඉතින් අයිෂා දැන් මං කිව්වා දැන් මේ සියලුම කාරණා තියෙනවා ඔබගේ දරුවාගේ තියෙන මේ සෞඛ්‍ය වර්ධන සටහනේ. ඒ සියලුම ග්‍රාෆ්ස් තියෙනවා. එතකොට වෛද්‍යවරයෙක් හෝ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ කවුරු හරි තමයි මේක ලකුණු කරන්නේ. නමුත් ඔබටත් යම් ප්‍රමාණයක අවබෝධයක් ගන්න පුළුවන්. ඔය රජෙන් දීලා තියෙන පොත ගමේ ක්ලිනික් පොත. ඔව් ඒක කොහෙද දන්නේත් නෑ. ඒකනේ වැඩේ නේද වෛද්‍යවරයෙක්. ගොඩාක් දෙමව්පියෝ මේකේ හරියක් පිළිවෙලට හැම උපදෙසක්ම තියනවනේ නේද වෛද්‍යවරයෙක්. හැම දෙයක්ම තියෙනවා. බබා ලදරුවා ගෙදරට අරගෙන ගිය වෙලාවේ පටන් මිලාමෙක් නම් නිල් පාට, ගෑනු ළමෙක් නම් රෝස පාට. පාට දෙකම පොත් දීලා තියෙනවා. ඉතින් මේවැ තියෙන මේ ග්‍රාෆ්ස් වල ලකුණු කරලා අපිට දැනගන්න පුළුවන් බබා කොතනද යන්නේ කියලා. බබා කොතනද ඉන්නේ කියලා. ඉතින් එතකොට අපි මම ඉස්සල කිව්වා වගේ ආයිෂා අපි ඉපදිච්ච තැන එක තමයි අපි බලන්නේ හැම වෙලාවම. ඒකට සාපේක්ෂව කොහොමද යන්නේ? එතකොට ඒ බරේ වර්ධනයේ අඩුවක් තියෙනවා නම් එතකොට අපිට ඒකෙන් පින්නුම් කරනවා. එතකොට අපි ඇත්තටම අමල බය වෙනවා. එතකොට පෞල් සෞඛ්‍ය සේවිකාව සමහර කාලයකට පොඩ්ඩක් තරවටුත් කරනවා. ඒ වගේම අවශ්‍ය අවවාද සියලුම දේවල් අවශ්‍ය විදිහට ලැබෙනවා. ඉතින් ඒ අනුව අපි ඒක දිගටම බර ලකුණු කරගෙන ඒ අවශ්‍ය උපදෙස් පිළිපදින එක තමයි සාමාන්‍යයෙන් කරන්න ඕනේ. ඉතින් මේකෙන් තමයි අපි අඳුරගන්නේ ඇත්තටම බරේ වර්ධනයේ ප්‍රශ්නයක් තියෙනවද කියලා. ඒ වගේම තමයි දැන් අපි දරුවෙක් මේ ලෝකෙට බිහි කරාට පස්සේ මුල් සති කිහිපය තුළ අපි මව් කිරෙන්නේ මුල් මාස 6ම දරුවව පෝෂණය කරන්නේ මුල් සති කිහිපය තුළ බර වැඩි වෙන්නේ නැති වෙන්න හේතු තියෙන හරියට කිරි ටික පෙවිලා නැති නිසාමද? ඇතර මංෂා මුලින්ම මම ඉස්සල කිව්වා වගේ අපි මුලින්ම බලන්නේ ඇත්තටම ලදරුවට මොකක් හරි අසනීප තත්ත්වයක් තියෙනවද කියන එක. ඒක එහෙම නෙවෙයි කියලා අඳුනගන්න එක තමයි පළවෙනි දේ අපි. ඒක එහෙම නෙවෙයි කියලා දරුවාට අසනීප තත්ත්වයක් නැහැ කියලා අපි නිරෝගීව ඉන්නවා කියලා අපි අඳුරගත්තට පස්සේ එතනින් එහාට අපි බලන්නේ දරුවාට අවශ්‍ය මෞකිරි අවශ්‍ය ප්‍රමාණයට ලැබෙනවද කියන එක. එතකොට අපි හිතන තරම් මේ මෞකිරි දෙන එක සරල නැහැ. මොකද අම්මත් ඒකට අලුත්, දරුවත් අලුත්. එතකොට ඒ දෙන්නට ඒක පුරුදු වෙන කාලයක් දෙන්න වෙනවා අපි. ඒ පුරුදු වෙන කාලෙදී ඒක හරි විදිහට මානසිකව, කායිකව අම්මා සහ දරුවා, ලදරුවා ඒකට පුරුදු කරන්න අපිට දින කිහිපයක් යනවා. එතකොට මේ කාලය සමහරක් වෙලාවට එක එක විවිධාකාර වූ ප්‍රශ්න හින්දා මානසික ගැටලු වෙන්න පුළුවන්. සමහරක් වෙලාවට අවශ්‍ය විවේකේ හම්බෙන්නේ නැති හින්ද වෙන්න පුළුවන්. මේවා ආදී කාරණේ හින්ද මේක සහ දැනුවත් භාවයේ නැතිකම. මොකද මේ මෞකිරි දෙන්න හරි විදිහක් තියෙනවා, හරි ක්‍රමයක් තියෙනවා, ඉවරද ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමය අනුගමනය කරලා ඒ දේ කරේ නැත්නම් අම්මට ඇත්තටම කාලයත් එක්ක කිරි අඩු වෙනවා කියලා දැනෙනවා. මොකද ලදරුවා කිරි ඉරුවොත් තමයි අම්මට කිරි උනන්නේ. එතකොට ඒ කිරි උනන්න නම් ලදරුවා ලව කොහොම හරි උරව ගන්න වෙනවා අපිට. ඒ කියන්නේ අම්මගේ තියෙන කිරි ටික එළියට ගන්න වෙනවා. එතකොට ඒක ලදරුවා ලවවම කරව ගන්න වෙනවා. එතකොට ඒ හරි ක්‍රමයට දෙන එක ඉගෙන ගන්න එක හරි වැදගත්. එතකොට මේකට ඕගොල්ලන්ට උදව් කරන්න පුළුවන් ඉන්න ළඟම කෙනා තමයි පෞල් සෞඛ්‍ය සේවිකාව. එතුමියලා හරිම ලොකු සේවයක් කරනවා ඇත්තටම. ඉතින් ගමේ ඉන්න පෞල් සෞඛ්‍ය සේවිකා අමතලා ඔබට ඕන වෙලාවක ඒ අවවාද, ඒ අවශ්‍ය උපදෙස් ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි තව ක්‍රමයක් තියෙනවා. ඕනම ප්‍රධාන රෝහලක තියෙනවා මෞකිරි කළමනාකරණ මධ්‍යස්ථාන. එතකොට ඒකකට ගිහිල්ලා අවශ්‍ය උපදෙස් ලබා ගන්නත් පුළුවන්. මේ ක්‍රමවලින් අපිට මුල සති කිහිපේ මේ වෙන බලපෑමෙන් ගොඩක් වෙලාවට අපේ ලදරුවන් මුදවා ගන්න පුළුවන් වෙනවා. හොඳයි. දැන් හොස්පිටල් එකේදී බබාව හම් වුණාට පස්සේ ડોක්ටර් හසිත මේ ටික දවසක් යනකොට නිකන් සත්ති දෙකක් විතර යනකොට දැන් බෝල බබෙක් හොඳ ඇහැට දැනෙන බබෙක් හම් වුණාට පස්සේ නිකන් අර අපි කියන හුලම් බැස්ස වගේ ළමයාගේ බරාඩු වෙලා දැන් උත්තනත් අම්මා කෙනෙක්ට හරීම මේ වේදනාවට කනස්සරට පත් වෙන කාරණාවක්. හැබැයි ඒක ස්වභාවිකව සිද්ධ වෙන දෙයක් නේද? ඔයයිෂා ඒක හරි. ඇත්තටම මුල් දින කිහිපේ ඕනම ලදරුවෙක්ගේ බර අඩු වෙනවා. අපි ඒක ඉඩ දෙනවා 10%ක් වෙනකම්. අපි තුන් කිලෝ 3ක බබෙක් ඉපදුනා. කිලෝ 2.7ක් වෙනකම් අපි ඉච්චරම කලබල වෙන්නේ නැහැ. ඒ වෙනකම් ඇත්තටම ලදරුවෙක්ගේ බර අඩු වෙන්න පුළුවන්. මුල් කාලේ කොහොමත් අඩු වෙනවා. හැබැයි මුල් දින කිහිපේ ගියාට පස්සේ එයා නැවත බර ලබා ගන්න පටන් ගන්නවා. ඒ කියන්නේ අපි මුල් දින 10 සති දෙක අයිශ කිව්වාගේ වෙනකොට අපි උපත් බරට ලදරුව ඇවිල්ලා තියෙන්න ඕනේ.
එතකොට එහෙම ඇවිල්ලා නැත්නම් තමයි ඇත්තටම අපි ප්‍රශ්නයක් කියලා සලකන්නේ. මුල දින කිහිපේ කොහොමත් අඩු වෙනවා. හොඳයි. දැන් අපිට එතකොට දැන් මාස 6කින් පස්සේ දැන් මව් කිරි වලින් පෝෂණය වෙන දරුවාට අමතර ආහාර දෙන්න පටන් ගන්නෙ මාස 6කින් පස්සේනේ. සමහරක් රැකියාවලට යනනවා මාස 4 වගේ ඉඳලා මේ දේවල් වලට හුරු කරන අවස්ථා අපි දැක්ලා තියෙනවා එතුමනි. දැන් දරුවාගේ බර මාස 6න් පස්සෙත් වැඩි වෙන්නේ නැත්තම් ඒකට හේතුව මොකක්ද? මං ඉස්සර කිව්වා වගේ පළවෙනි දේ තමයි අපි ලෙඩක්ද කියලා හඳුනාගන්නේ. දරුවා අසනීප තත්ත්වයකින් පෙළෙනවා. අපි තු දරුවා නිරෝගී වෛද්‍යවරයෙක් පිළිගත් වෛද්‍යරෙක් බලලා දරුවා නිරෝගී කියලා පවසනවා. එතකොට ඒ වගේ අවස්ථාවක වෙන දේ තමයි අර දෙවෙනි කාරණේ මං කිව්වා මේක අලුත් අභියෝගයක් ලදරුවාට. එතකොට අභියෝග බාරගෙන අපි කවුරුත් මුලින් ටිකක් අකමැතියි. එතකොට අපි ලදරුවා හුරු වෙලා තියෙන්නේ මෞකිරි බීලා අවශ්‍ය බර වැඩි කරගෙන සෑහීමකට පත් වෙනවා. ඒකට ආසයිත් එක්ක ලදරුවෝ මෞකිරි උරන් ආසයි ලදරුවෝ. එතකොට මාස 6න් පස්සේ අපි අලුත් ආහාර පුරුදු කරනකොට දරුවට මේක අලුත් දෙයක් වෙනවා. එතකොට දරුවා සමහරක් වෙලාවට සමහරක් ලදරුවෝ මේක බාරගන්නේ නැහැ මුලින්. එළියට දානවා. අමලා කියන්නේ කට දැම්මට පස්සේ ඔක්කොම එළියට දානවා. නැත්තම් වමනි කරන්න බලනවා. නැත්තම් කට වහගෙන ඉන්නවා තද කරගෙන. ඒ වගේ අවස්ථාවන් තියෙනවා. සමහරක් ලදරුවෝ ටික පිරිසක් ඉන්නවා මුල දින කිහිපේ සති කිහිපේ ඒක ආසාවෙන් කනවා. අමලා කියනවා ගොඩක් යනවා. කෝප භාග අපි සාමාන්‍යයෙන් කියන්නේ කෝප භාගයක් විතර හදලා දෙන්න කියලා. කෝපයක්ම වගේ කන්නත් බලනවා කියනවා. හැබැයි සති කීපයක් යනකොට ඔන්න කන්නේ නැතුව ඉන්න පටන් ගන්නවා. ඒ කියන්නේ සමහර ලදරුව ඉන්න මුලදී එක බාර අරගෙන ටික දවසකට එපා වෙනවා. අපි හැමෝටම වගේ තමයි. ඊට පස්සේ බලනවා එයා අර ලේසි ක්‍රමයට යන්න. අම්මගේ කිරිටි ගුරලා සෑහීමකට පත් වෙලා ඉන්න. වැඩේ තියෙන්නේ එතකොට අම්මගේ කිරි ගුරලා දරුවෙගේ බර වැඩි කරන්න බෑ අපිට. අපි අම්මගේ කිරි වලින් ටික ටික අයින් කරන්න ඕන. අයින් කරන ගමන් අපි මේ අමතර ආහාර හුරුදු කරන්න වෙනවා. මොකද අපි දන්නවා දරුවට අවශ්‍ය ශක්ති ප්‍රමාණය එන්නේ වැඩි. මොකද දරුවා මාස 6න් පස්සේ දඟලන්න පටන් ගන්නවා. වාඩි වෙන්න බලනවා. ඊට පස්සේ නැගිටින්න හදනවා. ඒගොල්ලොන්ට ශක්තිය වැඩිපුර ඕනේ. ඒතර වැඩිපුර ශක්තිය දෙන්න අපිට මේ දියර විදියට බෑ. මොකද සමහර කම්ලා නිතර අහන දේ තමයි පිටිකිරි ටිකක් හරි දීලා වැඩි කරලා දෙන්න බැරිද ડોක්ටර් කියලා. මොකද ෆෝමියුලා එකක් යූස් කරමු කියලා නේද? කවදාවත් කරන්න එපා. ඒකෙන් කවදාවත් ඒක හරියන්නේ නැහැ. මොකද දියර විදියට අපිට ශක්තිය දෙන්න බෑ එච්චර. අපිට දෙන්න පුළුවන් ඝන විදියට. මොකද ශක්තිය ඝනත්වය වැඩි හැමදේම ඝන ආහාරවල. එතකොට අපි ඒකයි අපි කියන්නේ හැම වෙලාවෙම මේ ඝන ආහාර පුරුදු කරන්න ඕනේ කියලා. සහ ඒක හරීම සංයමයෙන් කරන්න ඕනේ වැඩක් ආයිෂා. මොකද දරුවොත් එක්ක අර හරීම අපි දේවල් හරි සංගමයෙන් කරන්න ඕනේ. දැන් ඔහොම සංගමයෙන් කරනකොට ඩොක්ටර් හසන් සමහරක් වෙලාවල්ට සමහර දරුවන්ට කවනවා කියන්නේ යුද්ධයක් වගේ වැඩක් නේ. හැමෙම අභියෝගාත්මක කාර්යයක් නේ. ප්‍රධාන ආහාර වේලක් සමහරක් වෙලාවට පැය 6ක් විතර ගන්න අවස්ථාවක් තියෙනවා. අම්මලගේ අතේ කෑම ටික වේලෙනකම්. ඊට පස්සේ අම්මටත් හරි ටයර්ඩ්. ඊට පස්සේ කොහොම හරි එක වේලක් හරි කෑවනේ කියලා ඉන්නවා. අර එහෙමත් ඉඳලා අම්මා බරත් බලාපොරොත්තු වෙනවා. එහෙම කරනකොටත් මං හිතන්නේ දරුවා ඒක ඇත්තටම හරීම අභියෝගයක් ඇත්තටම අම්මට සහ දරුවට දෙන්නට මේක ලොකු අභියෝගයක්. යෝග්‍යකයිෂා ඒක අපේ මේ ලංකාව වගේ පෙරදිග සංස්කෘතියක් තියෙන රටවල ඒක බොහොම දරුණුවට තියෙනවා. හේතුව තමයි ඇත්තට මෙතන තියෙන ලොකුම ප්‍රශ්නේ දරුවගේ අවශ්‍යතාවය අපේ අතට අපි ගන්න හදනවා. ඒ කියන්නේ කනවා කියන එක අපේ ඕනම මිනිසෙකගේ පැවැත්මට අවශ්‍ය දෙයක්. එතකොට අපි දැන් උදාහරණයකදී ගත්තොත් දැන් ආයිෂා කන්නේ මම කන්නේ මොකටද? අපි බඩ පිරෙන්නේ කනවා. බඩ පිරුණාට පස්සේ අපි නවත්තනවා. ඒත් අපි තව උසයන්නවත් මම තව උසයන්නවත් මහත් වෙන්නවත් නෙවෙයිනේ. ඉතින් ඒ කියන්නේ අපි ඒක අවශ්‍යතාවය. එතකොට දරුවන්ටත් ඒක තියෙනවා. වැඩේ තියෙන්නේ අපි අපේ අම්මලා වැඩි ආදරයෙන් හින්දා අපේ දරුවන්ට තියෙන ඒක අම්මලගේ අතට ගන්නවා. මොකද අපි හොඳ දේ වැඩි දේ කොහොම හරි කරලා කවන්න හදනවා. ඒක අපි දරුවට දෙන්න ඕනේ. ඒ කියන්නේ අපි දරුවව ඇතිපදමට බඩගින්න ඉන්න ඇරලා කවන්න පුරුදු කරන්න ඕනේ. ඒ කියන්නේ ඒක එයාගේ අවශ්‍යතාවයක් කරවන්න ඕනේ. නැතුව අපි ඒක බලෙන් දෙන්න ගියාම එයා කවදාවත් ඒක බාර ගන්නේ නැහැ. එයා සමහරකට ඒක සෙල්ලමක් කරගන්නවා. ඊට අමතරව කරන තවත් වැඩක් තමයි වත්මන් මං හිතන්නේ පැණි බීමක් පැණි රස කෑමක් මේ ප්‍රධාන ආහාර වේලක් හෝ යම්කිසි ආහාර වේලකට කලින් දෙනකොට මං හිතන්නේ ඒත් දරුවෝ ඒකත් ඒ වගේ තමයි. තව දෙයක් කියන්න ඕනේ ඒක මට දරුවන්ට අපි ඒ අතරෙදි අම්මලා දැන් ප්‍රධාන වේල ගන්න නැතිකොට පළතුරු දීලා බඩ පුරවන්න හදනවා. මොකද දරුවෝ පැන් රසට කැමති. පළතුරු වැඩිපුර කනවා. හැබැයි ශක්තිය මදි. එතකොටත් දරුවන්ගේ වර්ධනය වැඩි වෙන්නේ නැහැ. හොඳයි. ඉතින් ලොකු මාත්‍රකාවක් හැබැයි අපිට ලැබිලා තියෙන කාල වේලාව ඇතුළත අපි යම්කිසි දැනුවත් වීමක් ඔබට ලබා දුන්නා කියලා විශ්වාස කරන වෛද්‍යතුමන් සමගින් එකතු වෙලා ඉතින් බර වැඩි වීම පිළිබඳව කනස්සලට පත් වෙන්න තිබා පුළුවන් තරම් අර මධ්‍ය රේඛාව ඔස්සේ දරුවාගේ වර්ධනය නිසපරිදි සිද්ධ වෙනවා නම් බෝල චබී බබෙක් නොවුනාට බර තියෙනවා නම් පෙනුම පිළිබඳව කනස්සලට පත් වෙන්න තිබා කියන කරුණාව මතක් කරමින්
ස්තුතිවන්ත වෙනවා දවසදි මේ කතා බහට එකතු වුණු ළමා රෝග විශේෂඥ වෛද්‍ය හසිත ලීනාරච්චි වෛද්‍යතුමාට අලි දවසක මුණගැහෙන බලාපොරොත්තුවත් එක සුබ දවසක් ප්‍රාර්ථනා කරමින් අපි ඔබතුමාට සමුදෙන්නේ ආයිබෝන් කියලා. බොහොම ස්තුතියි.